එයට තරගේ ඉතාම වැදගත් ඒ අතින් බැලුවම කණ්ඩායමින් ජේෂ්‍ර ක්‍රීඩකෙක් විදිහට මොනවගේ සැලසුමක්ද තියෙන්නේ එයට තරගයට? ඔව් ඇත්තටම පළවෙනි තරගයේ ජයග්‍රහණය කිරීම අපිට ලොකු දෙයක්. ඒක යම් කණ්ඩායමක් විදිහට මෙහෙට ඇවිල්ලා ඉතින් මම හිතන්නේ තව තරඟ දෙකක් තියෙනවා. මම හිතන්නේ දැන් ප්‍රෙෂර් එකේ තියෙන පකිස්තාන කණ්ඩායම පැත්තේ ඉතින් අපි හිතනවා අපේ ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා, ඉතාමත් හොඳ යං ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා. ඉතින් මං හිතනවා අපිට තව එක තරඟය ජය ගන්න පුළුවන් නම් ඒක ලොකු රටට වගේම ඉන්න කණ්ඩායම සියලුම ක්‍රීඩකයන්ට මේ ලොකු ජයග්‍රහණයක්. ඒක ඉතින් අපි තරඟ දෙකක් තියෙනවා අපිට, අපි කොහොමෙන් හරි බලනවා තුන්වෙනි තරඟය දක්වා තියන්න නැතුව හෙට තරඟයේදීම ජයග්‍රහණය කරලා තරඟාලි අපේ පැත්තට සතු කරගන්න. දනුෂ්ක, ඔබ පෙන්නුව අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා පෞගේ තරඟ දෙකේදී. ඒ වගේම ලෝක කුසලානයට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. කොහොමද ඒ දවස්වල මානසිකත්වය සහ නැවත පැමිණීමේදී ඔබ සිටි තත්ත්වය? ඔව්, මම ඇත්තටම ආබාධ තත්ත්වයකින් හිටියා. හැබැයි මම ඒ වෙලාව බ්ලොක් කුසලානේ වෙද්දි මම හොඳලාදී මම ප්‍රොවින්ෂල් තරඟවල සෙල්ලම් කරා. මම හිතන්නේ මම ඒකේ ලකුණු රස කරගත්තේ නැති හින්දා තමයි මම හිතන්නේ ඒගොල්ලෝ මම පික් කරේ නැත්තේ. ඉතින් මම මට ලැබෙන අවස්ථාව මොකද්ද කියලා මම බලන්න ලෝක කුසලන තරඟවලේ වෙන්න පුළුවන් සාමාන්‍ය තරඟවලියක් වෙන්න පුළුවන්. මට හම්බෙන හැම තරගයේදීම මම මගේ 100%ක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තරඟය කාත් එක්කද ගහන්නේ, කවුද මේ කොහෙද ගහන්නේ කියලා ඒක මේකක් නෑ. මම කොහොමින් හරි මොන තරඟේ සෙල්ලම් කරත් මම 100%ක් දීලා තරඟයේ ජයග්‍රහණය කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් පෞගිය තරඟාවලි දිහා බැලුවාම අපි හැමදාම පළවෙනි තරඟයේ දෙක දිනනවා. නමුත් සීරීස් එකක් වින් කරන අවස්ථාවේදී හැමදාම මේ කෲෂල් ගේම් එක අපි ලොස් වෙනවා. සමහර විට මේකත් ඒ ඔබලා ඇතුළේ ඒ කණ්ඩායම මේ ගැන අවධානය යොමු කරලා ඇති. කොයි වගේ සැලසුමක්ද තියෙන්නේ මේ දින්න දේ රැකගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධව? ඔව්, ඒක තමයි මම කිව්වා වගේ, කලින් කිව්වා වගේ අර තරඟ තුනක් තියෙනවා, තරඟ දෙකක් තියෙනවා. ඉතින් අපි බලන්නේ තුන්වෙනි තරඟයට යන්න නැතුව හෙට තරඟයෙන්ම මේක සීරීස් එක අපේ පැත්තට මේව කරගන්න. මොකද දැනට පකිස්තානයේ පැත්තට ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් ඇතිලා තියෙනවා. ඒගොල්ලන්ගේ රටේ සෙල්ලම් කරන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය ඉස්සරහා. ඉතින් අපි වගේ පොඩි කණ්ඩායමක් ඇවිල්ලා මෙහෙට සෙල්ලම් කරද්දී ඒගොල්ලෝ හිතපු නැති විදිහට, මං හිතන්නේ ඒගොල්ලොත් හිතපු නැති විදිහට තමයි පරාජය වුණේ. ඉතින් අපිට අපි කතා වුණේ අපි තුන්වෙනි තරඟේ වෙනකන් තියාගන්න නැතු වෙමු මේක. අපි හෙට පුළුවන් නම් හෙට මේක ඉවර කරලා අපේ පැත්තට සීරීස් එකේ ජයග්‍රහණය ගමු කියලා. ඉතින් ඒතකොට මම හිතන්නේ අපිට ගොඩක් අවස්ථාවක් තියෙනවා. මොකද මම හිතන්නේ පන්දු යවන්නන් සහ පිටිකරුවන් මේ අවස්ථාවේදී ඉතාමත් හොඳට සෙල්ලම් කරගෙන යනවා. ඉතින් මේ මම හිතන්නේ හෙට තරඟය අපිට ජයග්‍රහණය කරන්න ගොඩක් අවස්ථාවක් තියෙනවා. So now we'll be taking questions in English. Ali bhai, are you satisfied with your performance? Last day sports half century. Yeah, I'm really happy about my performance. As a young team, as a young unit, I think we did really well yesterday. Abu Bakr, Kazafi Stadium is basically a very lucky ground for Sri Lankans. Sri Lanka won World Cup here, then after 6 years Sri Lankan won against Pakistan in T20. So how much excited for the second and a third T20, and how much hopeful you are for the win? Actually, it's not about lucky. We played good cricket yesterday. I feel like that as a young team, as I said before. And yeah, we are looking forward to tomorrow's game. We will come back hard again. I'm sure we can win this series. Suhail bhai? Dhanushka, you are here in Pakistan for the last 10-12 days. Sorry. You are here in Pakistan for the last 10-12 days. How's your stay going on in Pakistan, especially in Lahore? Sorry, I didn't hear you say again. You have been here in Pakistan for the 10-12 days now. How has been your stay in the country so far? Yeah, it was really good. Like I said this earlier to hospitality, it's really nice and they looked after us really well. It's been so far
amazing. Thank you so much, ladies and gentlemen. Thank you so much, gentlemen.